ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. මං අද ඔයාලට කියන දෙන්නේ කපුරු වගාව පිළිබඳව. ඉතින් කපුරු වගාව පිළිබඳව ඔයා නොදක් දේවල් දැනගන්න දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් සමඟ. ඉතින් මේ තියෙන්නේ මගේ කපුරු පැල කීපයක්. ඉතින් මේ දවස්වල වැස්ස නිසා කපුරු පැලවලට විවිධ ලෙඩ රෝග වැළඳෙන අවස්ථාවල් වැඩි. ඉතින් මේ දවස්වල අපිට ඒවට දිනීර නාශක භාවිතා කරන්න පුළුවන්. වැස්ස කාලෙට දම් කැට නිල් කැට දියර පොහොර වර්ග අපි පැල සඳහා යොදාගන්නේ නැහැ. අපිට භාවිතා කරන්න පුළුවන් දිනීර නාශක පමණයි. ඉතින් මං අද ඔයාලට කියලා දෙනවා කාබනික පොහොර මිශ්‍රණයක් පාත්‍රි වලට නිවැරදි ආකාරයට යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම්මගේ කපුරු පැල වටේට පස් හොඳින් බුරුල් කරනවා. අපි කපුරු පාත්‍රි සකස් කරනකොට හොඳින් ජලය බැස යන ආකාරයට තමයි කපුරු පාත්‍රියක් හදා ගන්න ඕනේ. නැත්නම් වතුර බ්ලොක් වෙලා පැල මුල් කුණු වෙලා පැලේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දම් කැට නිල් කැට පොහොර වර්ග යොදනකොට නියමිත මාත්‍රාවක් තියෙනවා. ඒ නියමිත මාත්‍රාවට පමණක් පොහොර යොදන්න. මේ තියෙන්නේ වැස්ස නිසා කොළ හැලිච්ච කපුරු අතුරිකිල්ලක්. ඉතින් මම මේ අත කපල ඉවත් කරගන්නවා. අපි මෙන්න මෙහෙම අතුරිකිලි කපල ඉවත් කරාට පස්සේ සති 3කින් විතර ඔබලන්ට බලා ගන්න පුළුවන් අලුත් අතුරිකිලි එනවා. මම ඔබලන්ට තවත් වීඩියෝ එකක් තුලින් අරගෙන එන්නම්. බඳුන්ගත වගාවෙන් මහාට ගිහිල්ලා يعني පාර්ටියක් තුල කපුරු පැල පැල කරනවා නම් නිවැරදි මාධ්‍ය නිවැරදි පස් මාධ්‍ය සකස් කර ගනිමින් නිවැරදි ආකාරයට කපුරු පාර්ටියක් හරියටම හදාගන්නේ කොහොමද කියලා මම තවත් වීඩියෝ එකක් තුලින් අරගෙන එන්නම්. දැන් අපි කපුරු අතු කප්පාදු කරලා අවසන්. කප්පාදු අවස්ථාවෙන් පසු සම්පූර්ණ පාත්‍රයේ පස් මාධ්‍යයට සහ කපුරු පැලවලට අඟුරු සහිත අලු හොඳින් විසින්නානේ. අපේ පැල වටේට අපි වැටි මාරකොළ යොදා ගන්නවා. අමු වැටි මාරකොළ යොදා ගන්නත් පුළුවන්. වියලි වැටි මාරකොළ යොදා ගන්නත් පුළුවන්. ඊළඟට හොඳින් වියලා කුඩු කරගත් බිත්තර කටු වැලි ස්වල්පයක් සමග හොඳින් කලවම් කර පැල වටේට යොදා ගන්නවා. මම දැන් වැලි කොටස් එකක් අරන් තියෙනවා. මේ වැලි කොටස් එකට අපි කලවම් කරන්න ඕනි කොම්පෝස්ට් කොටස් භාගයක්. ඉතින් මේ වැලි කොටස් එකයි කොම්පෝස්ට් පස් කොටස් භාගයයි අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි සකස් කරගත් පස් මාධ්‍ය වැලි සහ කොම්පෝස්ට් පස් හොඳින් කලවම් කරගෙන තියෙනවා. දැන් අපි මේවා පැලවලට යොදමු. දැන් අපි බලමු අපේ කපුරු පාත්‍රිය තුළ කපුරු පැලයක් අලුත් කපුරු පැලයක් පැල කරගන්නේ කොහොමද කියලා. පැලේ පරිස්සමට පැකට් එකෙන් ඉවත් කරලා මෙන්න මේ ආකාරයට පස් කොටස් පැලෙන් පස් කොටස් භාගයක් ඉවත් කරලා තමයි අපි කපුරු පැලේ පැල කරන්නේ. එතකොට අපේ පාත්‍රියේ පස් මාධ්‍යයට ඉක්මනින්ම කපුරු පැලේ හුරු වෙනවා. පාත්‍රියක් තුල කපුරු වගාව සිදු කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනි. කපුරු පාත්‍රියක් අපි හදනකොට ඒකට යොදා ගන්නා පස් මාධ්‍ය පිළිබඳව එම යොදා ගන්නා පස් මාධ්‍ය නිවැරදි ආකාරයට යොදා ගත්ත සාර්ථක කපුරු වගාවක් අපිට හදාගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ නැහැ.
කාබනික පොහොර පස් මිශ්‍රණයක් තුළින්ම අපිට ලස්සන කපුරු පාත්තියක් හදාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හොඳට මල් පිපෙනවා, හොඳට ශාක වර්ධනය ඇති වෙනවා කපුරු රසායනික පොහොර නැතුවත්. දැන් මම මගේ කපුරු පාත්තියට ඩුබායි රෝස වර්ග දෙකකින් එකතු කරගන්නවා. මම ඩුබායි රෝස අතු පැල කරනකොට අතේ අගිස්සේ අඟුරු ආලේප කරලා තමයි පැල කරන්නේ. මේ අඟුරු ආලේප කිරීම තුළින් අපිට දිලීර හානි වළක්වා ගන්න පුළුවන්. ඔයා ගාව දිලීර නාශක නැත්නම් ඔයාලට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. අපිට වෙනම කප් එකකට අඟුරු කුඩු කරලා අරගෙනත් අතුවල ගාලා හැල කරගන්න පුළුවන්. ඔබලන්ට පේනවා ඇති මම මගේ කපුරු පාත්තියට තවත් භෝග වර්ග කිහිපයක්ම එකතු කරගෙන තියෙනවා. පොච්චි තියෙනවා, විසිතුරු පැල වර්ග තියෙනවා, තවත් මල් පිපෙන පැල වර්ගයක් තියෙනවා. ඉතින් මේ වර්ග ඔක්කොම හොඳින් හිරු එළියට ඔරොත්තු දෙන ශාක. හිරු එළියට ප්‍රියතාවයක් දක්වන ශාක. ඉතින් මම මේ ශාක මේ භෝග වර්ග මගේ තවානට එකතු කරගන්න හේතුව තමයි කපුරු පැලවලට හිරු එළිය අධික වෙන කාලයක් තියෙනවා. ඒ අධික වෙනවා කියන්නේ මෙහෙමයි. කපුරු මේකෙන් කියන්නේ කපුරු පැලවලට හිරු එළිය අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි, හොඳ නැහැ කියන එක නෙමෙයි. කපුරු වල මල් එන්න, ශාක වර්ධනයට, මල් පුහුට්ටු නිරෝගීව වර්ධනයට හොඳින් හිරු ආලෝකයේ හිරු එළිය අවශ්‍යයි. ඉතින් මං කියන්නේ හිරු එළිය අවශ්‍ය නැහැ කියලා නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපිට වර්ෂාව අධිකයිනේ මේ දවස්වල. වර්ෂාව අධිකව තිබිලා එකපාරටම හිරු එළිය වැඩි වෙන කාලයක් එනවා, අවුව වැඩි කාලයක්. එතකොට වෙන්නේ දේශගුණ විපර්යාසය වෙනස් වෙනකොට අපේ කපුරු පැලයට වැස්ස ලැබිලා එකවරනේ හිරු එළිය ලැබෙන්නේ. එතකොට කපුරු පැලයට ඔරොත්තු දීමේ හැකියාවක් නැහැ. එතකොට වෙන්නේ කපුරු පැලේ වේලිලා තැඹිලා වගේ අවසන් වෙලා යනවා. එතකොට අපිට සාර්ථක කපුරු පැලයක් හදාගන්න වෙන්නේ නැහැ. ඉතින් මම මේ භෝග කිහිපයක් හොඳින් හිරු එළියට කැමැති භෝග වර්ගයක් එකතු කර ගැනීමේ හේතුව ඒක තමයි. දැන් මේ භෝග කිහිපය අපේ කපුරු පාත්තියේ තියෙනකොට අපේ කපුරු පැලවලට හේවණක් ලැබෙනවා. එකවර තද හිරු එළියක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට දිගටම හිරු එළිය හැමදාම ලැබෙනකොට ටික ටික අපේ කපුරු පැලේ නැවත අවුවට හිරු එළියට හුරු වීමක් සිදු වෙනවා. මේ භෝග වලින් කපුරු පැලේට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඒතකොට දැන් ඕගලන්ට තව ප්‍රශ්නයක් ඇති. කපුරු පැලේට දාන පොහොර වර්ග කාබනික වෙන්න පුළුවන්, රසායනික වෙන්න පුළුවන්. මේ අපේ පොච්චි පැලවලට, මල් පැලවලට උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ පොච්චි පැල ඔක්කොම පොහොර ලබා ගන්නවද? එහෙම ප්‍රශ්නයක් ඕගලන්ට එනවා ඇති නෑ. එහෙම ප්‍රශ්නයක්, එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි මේ තවාන සකස් කරනකොට හොඳට පොහොර වර්ග එකතු කරලා තමයි තවාන සකස් කරලා තියෙන්නේ. මම ඉදිරි වීඩියෝ තුලින් මේ තවානක් සකස් කරගන්නේ හරියටම කොහොමද කියලා ඔයාලට වීඩියෝ එක මුලින් ආරම්භයේදී කිව්වා. ඉතින් අපි ඉදිරියට පාත්තිය සකස් කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් දැන් අපේ කපුරු පැල අපි මල් පිපිලා කප්පාදු කරන සෑම අවස්ථාවකදීම අපි මම දැන් අද එකතු කරගත්තා වගේ පොහොර මිශ්‍රණයක් පැල වටේට එකතු කරගන්නවා. එතකොට භෝග වර්ග කීපයක් එකම තවානට ආවා කියලා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කපුරු පැලවල මල් පිපීම බාල වෙන්නේ නැහැ, ශාක වර්ධනය බාල වෙන්නේ නැහැ. ඉතින් මගේ කපුරු වීඩියෝ එක අදින් අවසන්. තවත් කපුරු වල රහස් අරගෙන මං ආයෙත් ඔයගොල්ලෝ හමුවට එන්නම්. ඉතින් හැමෝටම සුබ දවසක්.